මේ වෙනකොට ඔයා 6-9 ශ්‍රේණිවල ඉගෙන ගන්න පුංචි නංගි කෙනෙක් මල්ලිගෙරෙක් නම් විෂයන් 12ක් ඉගෙන ගන්නවා. 10-11 ශ්‍රේණිවලදී විෂයන් 9ක් ඉගෙන ගන්නවා. ඒ වගේම උසස් පෙළදී ඉංග්‍රීසිත් ඇතුළුව විෂයන් 4ක් ඉගෙන ගන්නවා. ඉතින් මේ විෂයන් අතරින් ඔයා ඉගෙන ගන්න අකමැති විෂයන් තියෙනවද? සමහර විට ඔයා ඒ විෂයට දක්ෂ වෙන්න පුළුවන්. ඒත් ඉගෙන ගන්න කැමති නැහැ. මොකද්ද මේකට හේතුව? ඒ වගේම අපි අකමැති විෂයක් කොහොමද අපි කැමති විෂයක් බවට පත් කරගන්නේ? අපි අද කතා කරමු ඒ ගැන. මුලින්ම කතා කරමු ඇයි ඔයා යම්කිසි විෂයකට අකමැති වෙන්නේ. හේතු කීපයක් තියෙන්න පුළුවන්. මේකට ප්‍රධානතම හේතුව තමයි ඔයා එකට දුර්වලෙක් වීම. එහෙම නැත්නම් දැනුම හිඟවීම. ඊට අමතරව ඔයා ඉගෙන ගන්න ක්‍රමයක් මේකට බලපානවා. සමහර විට ඔයාට ඒ විෂය උගන්වන කෙනා නිසාත් යම්කිසි විෂයක් එපා වෙන්න පුළුවන්. ඔයා ඒ විෂයට දක්ෂ කෙනෙක් නම් ඒ විෂයට අකමැති වෙන්න අන්තිමට කියපු හේතු දෙක බොහෝ විට බලපාන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයා අකමැති විෂයකට දක්ෂයෙක් වෙන්නේ? හැමදාම කියන දේ self study. තනියම දැනුම හොයාගෙන යන එක තමයි මේකට වඩාත්ම ගැළපෙන දේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ගණිතය රගමැති කියලා. මුලින්ම ඔයා ඉස්කෝලේ ගණිතය පෙළපත අරගන්න. ඒක හෙට උගන්වන්න තියෙන කොටස ඔයා දන්නවනේ. ඒක කොටස අද තනියම ටිකක් බලාගන්න. අපි හිතමු ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රමේයක් ගැන. ඔයා ඒ ප්‍රමේය හොඳට තේරුම් අරගෙන ඒක සාධනය කරන විදිහත් හොඳට බලාගන්න. ඒක තනියම කරලා බලන්න. එතකොට හෙට ඉස්කෝල් දුවාට ඒ උගන්වනකොට ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන එක ඔයාට මතක් වෙයි. මේ විදිහට හැමදාම කරනකොට මට මේ විෂය දැන් පුළුවන් කියලා පොඩි විශ්වාසයක් ඇති වෙයි. ඒ නිසා තව තවත් ඔයා ඒ විෂයට උනන්දුවක් දක්වයි. මුලදී ඔයා මේ වැඩේ ගොඩක් වෙලා කරන්න ඕනේ නැහැ. දවසට පැය භාගයක් පැයක් විතර කරන්න. ගොඩක් වෙලා මේ වැඩේ කරන්න ගියොත් සබ්ජෙක්ට් එක වැඩි එපා වෙනවා. ඊළඟට ඔයාට විෂයක් එපා වෙන්න තවත් හේතුවක් තමයි ඉගෙන ගන්න ක්‍රමය. විද්‍යාවගේ විෂයක් නෝට්ස් ලියලා ඉන්න විතරක් නම් ඇත්තට මේ විෂය එපා වෙනවා. ඉතින් ප්‍රැක්ටිකල්ස් එහෙමත් කරලා බලන්න පුළුවන් නම් ඒ දේවල් හොඳට මතක තියාගන්නත් පුළුවන්. හැම විෂයකටම ප්‍රැක්ටිකල් කරන්නත් බෑනේ. ඒ විෂයන් පාඩම් කරන්න ඔයාට ආවෙන ක්‍රම හදාගන්න. ෂෝට් නෝට් එකක් හදන්න, හයිලයිට් කරන්න, කවි සින්දු වගේ දේවල් හදාගන්න පුළුවන්. ඉතින් මේ මොන ක්‍රමයක් හරි පාවිච්චි කරලා ඔයා අකමැති විෂයන් වලට මුලින්ම දක්ෂයෙක් වෙන්න. ඊළඟ දේ තමයි ඔයාට ඒ විෂය උගන්වන කෙනා අනුවත් විෂය එපා වෙන්න පුළුවන්. සමහර විට ඒ කෙනා නිතරම දඩුවම් දෙනවා වෙන්න පුළුවන්, උත්තරයක් වැරදුනත් බයින්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාට වෙනස් කරන්න බෑනේ. ඒ වගේම ගුරුවරයා කොච්චර හොඳට උගන්වුවත් ඔයා හරියට ඉගෙන ගන්න නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ විට සිද්ධ වෙන්නේ දෙවෙනිට ගෙපු කාරණය. ඒ නිසා මුලින්ම ඔයා වෙනස් වෙන්න. යම් කෙනෙක් උගන්වන දේක් තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක් ළඟට ගිහින් ඉගෙන ගන්න. මෙතෙන්දී විශේෂයෙන්ම වාගේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්. ගුරුවරයෙකුට වඩා යාළුවෙක් එක්ක විවෘතව කතා කරන්න පුළුවන් නිසා ඕනි දේක් අහලා දැනගන්න පුළුවන්. ඔයා දන්න දේවල් ඒ අයත් එක්ක හුවමාරු කරගන්නත් පුළුවන්. ඊට අමතරව පොත්පත් YouTube එක වගේ ගොඩක් දේවල් වලින් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. YouTube එකේ වීඩියෝ එකක් බලලා එකපාරක් තේරෙන්නේ නැත්නම් කීප වතාවක්ම බලන්නවට පුළුවන්. ඒ වීඩියෝ එක හරිය නැත්නම් වෙනත් එකක් බලන්නවට පුළුවන්. මේ වාසියත් ඔයාට එකෙන් ලැබෙනවා. මේ මොන ක්‍රමයක් හරි පාවිච්චි කරලා ඔයා ඒ විෂය ගැන දැනුම ලබා ගත්තොත් ඒ විෂයට දක්ෂෙක් වුණොත් අර අකමැති කෙනෙක් ලිස්ට් එකෙන් කැමති ලිස්ට් එකට ඒ විෂය දාගන්න එක හරිම ලේසි දෙයක්. ඒ නිසා අකමැති විෂයන් වලට යොදවන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. මට දැන් මේක ඉච්චර අමාරු නෑ කියන විශ්වාසය ඇතුණාට පස්සේ ඔයාට ඉගෙන ගන්න තියෙන විෂයන් ටික බැලන්ස් කරගෙන වැඩ කරන්න. මීට කලින් මම විෂයන් කීපයක් ගැනම වෙන වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඒවත් බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් මතක තියලා ලයික් කරන්න. ඒ වගේම අනිත් අයත් බලන්න ෂෙයා කරන්න. තාමත් මැස්ක්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හැමෝටම ජය වේවා.